මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සවස මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ එම ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමටයි. මේ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නිශාන්ත රණතුංග මහතාගෙන් අදාළ උසාවි නියෝගයේ පිළිබඳව විමසා සිටියා. මම හිතන්නේ මම මේ සම්බන්ධයෙන් SMS පණිවිඩයක් පමණයි දැක්කේ. තාම අපි මේ සම්බන්ධයෙන් මොනවත් අපිට වාර්තා වෙලා නැහැ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේට මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ බැංකු ණයක් ගෙවීමට ඉතිරි වෙති බව මෙහිදී අනාවරණය වුණා. බැංකුවට දැන් අපි US ඩොලර්ස් මිලියන 10කට වැඩි ප්‍රමාණයක් දැන් ණයයි. හැබැයි නමුත් අපි බාර ගන්නකොට US ඩොලර් 18 මාරක ණයක් අපි ගත්තා. ඒ අමතරව අපි තව US ඩොලර් මිලියන 6ක් අපි බැංකුවෙන් ණය ගත්තා කණ්ඩායමේ ගෙවීම් ගෙවන්න contracted players prepare payments කල්පනාවෙන් දැන් වැඩ කරලා අපි මේ අවුරුදු දෙකේ සීමාවත ඒ ගෙවීමටත් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ ඉන්න බලගතුම කණ්ඩායමක් තමයි ඉන්දියාව. සෑම රටක්ම ඉන්දියාවත් එක්ක හිටිය යුතුයි. ඉතින් ඒක තමයි මූලික කාටත් වෙලා තියෙන කාරණාව. ක්‍රීඩකීන් කවදාකවත් තරගයක් සෙල්ලම් කරන්නේ ওই මුදල් කතාව අරවා මේවා කිව්වට තමන්ගේ රට වෙනුවෙන් සෙල්ලම් කරනවට තමන්ගේ රට වෙනුවෙන් නැත්තම් තමන් යම් කිසි කණ්ඩායමකට සෙල්ලම් කරනවා නේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ලේකම් තුමා මේ දැන් ඔබටත් මම ශ්‍රී ලංකා ක්‍රිකට්ටත් ඊයේ ප්‍රබල තර්ජනයක් එල්ල කළා ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් මේ ස්ථානට පැමිණිලා දැන් ඔවුන් අනිවාර්යයෙන්ම කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කරන බව තමයි කියන්නේ ගුවන්තොට පොලිසියට මම බෞද්ධයෙක් බෞද්ධයෙක් හැටියට අපිට උගන්වලා තියෙන්නේ අවිහිංසාවෙන් ජීවත් වෙන්න. ඉතින් පිටවුවත් ඒකටත් අවිහිංසාවෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.